ආදරයෙන් පිළිගන්නවා D9 Tech Show YouTube channel එකට. ඉතින් ඔයා තාමත් D9 Tech Show YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම තමයි ඊට එහා පැත්තෙන් තියෙන bell icon එකත් all කරලා තියාගන්න. එතකොට තමයි මම දාන වීඩියෝ හැම එකකම notifications ඔයාගේ phone එකටම ගෙන්න ගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් ගොඩ දෙනෙක් මේ වෙනකොට දන්න app එකක් තමයි Google Map එක. ඉතින් Google Map එකෙන් අපිට පුළුවන් අපි දන්නේ නැති පාරක් හෝ තැනක් හොයාගන්න. ඒ වගේම එතනට යන දුර ප්‍රමාණය වගේ දේවල් මේ Google Map එකෙන් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් හැමෝම වගේ දන්නවා Google Map එක ඕපන් කරගෙන අපි දන්නේ නැති තැනක් හෝ පාරක් සර්ච් කරලා කොහෙද තියෙන්නේ කියලා බලා ගන්න හැමෝම වගේ දන්නවා. ඉතින් මේ Google Map එකේ direction දාගෙන කොහරි trip එකක් වෙන්න පුළුවන්, කොහරි දන්නේ නැති තැනකට යන්න පුළුවන්. එහෙම යද්දි මේ විදිහට direction දාගෙන යන්න එක දිනක් විතරයි මේනකොට දැනගෙන ඉන්නේ. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා කොහොමද ඔයා දන්නේ නැති පාරක් හෝ තැනක් search කරලා direction දාගෙන ඒක මාර්ගයෙන් උදව් අරගෙන යන්නේ කොහොමද කියලා. එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා කතා කරමු. direction දාගෙන ඔයා දන්නේ නැති පාරක් හෝ තැනක් search කරලා direction option එකෙන් උදව් අරගෙන යන්නේ කොහොමද කියලා. හරි, මුලින්ම ඔයා කරන්න ඕනේ ඔයාගේ phone එකේ තියෙන Google Map එක මේ විදියට open කරගන්න. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ඔයාට පහලින් බලාගන්න පුළුවන් වෙනවා නිල් පාට කොටුවක් ඇතුලේ දකුණු පැත්තේ හැරිච්ච ඊතලයක් තියෙනවා. ඒක උඩ එක සැරයක් ටච් කරන්න. ඊට පස්සේ ඔයාලා එන්නේ මේ වගේ තැනකට. මෙතෙන් ඔයාලට උඩින්ම බලාගන්න පුළුවන් වෙනවා සර්ච් බාර් දෙකක් තියෙනවා. ඉතින් පළවෙනි සර්ච් බාර් එකෙන් ඔයාලට බලාගන්න පුළුවන් වෙනවා choose start location කියලා තියෙනවා. දෙවෙනි සර්ච් බාර් එකෙන් ඔයාලට බලාගන්න පුළුවන් වෙනවා choose destination කියලා තියෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ choose start location කෙනෙකුට එක සැරයක් ටච් කරන්න. දැන් ඔයාලා උඩින්ම තියෙන your location කියන එක උඩ එක සැරයක් ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ මැසේජ් එකක් එයි. මෙතනදී අහන්නේ ඔයාගේ phone එකේ location on කරන්න කියලා. ඉතින් මේ විදිහට ඔයා මේ විදිහට ඕකේ කරන්න. ඊට පස්සේ දෙවෙනියට බලාගන්න පුළුවන් වෙන search bar එක උඩ එක සැරයක් ටච් කරන්න. මෙතනදී ඔයාලට දෙන්න තියෙන්නේ ඔයාට යන්න ඕන කරන තැන. ඉතින් මම මේ විදිහට මහරගම කියලා සර්ච් කරනවා. දැන් ඔයාලට පේනවා ඇති මම දැන් ඉන්න තැන ඉඳලා මහරගමට යන්න ඕන විදිය Google Map එකෙන් පෙන්වනවා. ඉතින් ඔයාලට පහලින් බලාගන්න පුළුවන් වෙනවා යන වේලාව සහ දුර ඔයාලට පහලින් බලාගන්න පුළුවන් වෙනවා. ඔයාලට පේනවා ඇති මිනිත්තු 11 කියලා තියෙන ටයිම් එක. ඊට එහා පැත්තෙන් ඔයාලට කිලෝමීටර් 3.9 කියලා දුර පෙන්නනවා. ඉතින් ඔයාලා වෙනත් වාහනයකින් යනවා නම් දැන් ඔයාලට පෙන්වන්නේ මින කාර් එකකින් යනවා නම් තමයි මිනිත්තු 11 කියලා පෙන්වන්නේ. ඉතින් ඔයාලා බයිසිකලෙන් යන්න පුළුවන්, එහෙමත් නැත්නම් බස් එකේ යන්න පුළුවන්, පයින් යන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් ලොරියකින් වගේ වෙනත් වාහනයකින් යන්න පුළුවන්. එහෙම යනවා නම් ඔයාලා කරන්න ඕනේ මෙතනදී උදාහරණයක් විදිහට ඔයා ලොරියකින් යන කෙනෙක් නම් මේ දැන් තියෙන ටැබ් එක ටච් කරාම ඔයාලට ඒ දුර ප්‍රමාණයයි වේලාවයි බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා බයිසිකලයකින් යනවා නම් ඔයාලට කරන්න දෙන්නේ මෙතන දෙවෙනියට ඔයාලට උඩින් බලා ගන්න පුළුවන් වෙනවා. බයිසිකලයක අයිකන් එකක් තියෙනවා. ඒක උඩ එක සැරයක් ටච් කරන්න. දැන් ඔයාලට පේනවා ඇති මම දැන් ඉන්න තැන ඉඳලා බයිසිකලයකින් මහරගමට ගියොත් යන වේලාවයි දුරයි. ඒ වගේ ඔයාලට මේ ටැබ් හතරෙන් කැමති එකකට දාගෙන වේලාවයි දුරයි බලා ගන්න පුළුවන්. එහෙම දාගෙන ඉවර වෙලා ඔයාලට කරන්න තියෙන්නේ මේ විදියට ඔයාලට පහලින් බලා ගන්න පුළුවන් වෙනවා
නිල්පාට රවමක් ඇතුළේ ස්ටාර්ට් කියලා තියෙනවා. එතන එක සැරයක් ටච් කරන්න. හරි, දැන් ඔයාලට බලාගන්න පුළුවන් වෙනවා Google Map එකේ ඩිරෙක්ෂන් ඔන් වෙලා තියෙනවා. ඉතින් දැන් ඔයාලා ඔයාලා ඉන්න තැන ඉඳලා පොඩ්ඩක් ටිකක් දුරට ගියොත් ඔයාලට බලාගන්න පුළුවන් වෙනවා ඔයාලට මේ මෙතන පේන ඊතලේ ඔයත් එක්කම යන ඔයාලට බලාගන්න පුළුවන් වෙනවා. ඉතින් හරිම ලේසින් ඔයාලට ඔයාට අවශ්‍ය කරන තැන්ට Google Map එක යූස් කරලා යන්න පුළුවන්. ඉතින් මෙතනදී ලොකුම වාසිය තමයි මේ Google Map එකේ ඔයා යන වාහනේ අනුව shortcut පාඩවලුත් මේ Google Map එකේ පෙන්නනවා. හරි, ඉතින් මේ වීඩියෝ එකෙන් කියලා දුන්න දේ තේරෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් කාට හරි තේරුන්නේ නැති දෙයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම මේ හැම එකකටම reply කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයා තාමත් D9 Tech Show Facebook page එකත් එක්ක එකතු වෙලා නැති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් Facebook එකට ගිහිල්ලා D9 Tech Show කියලා search කරලා page එකට like එකක් දාලා එකතු වෙන්න. ඊළඟ වීඩියෝ එකෙන් බලමු අපි Google Map එකෙන් map එක භාවිතා කරලා කොහොමද අපේ location එක share කරන්න කියලා. ඔයා තාම D9 Tech Show YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම හිටියා පැත්තෙන් තියෙන bell icon එකත් all කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනවා. ඔයාලට සුබ දවසක්.